කොරියාවෙන් හරි කොහෙන් හරි ආපු කෙල්ලෙක්. නැන්ති මම Instagram එකේ වැඩිය මෙසේජ් කරන්නේ නැහැ. උන්ල දෙන්නෙක් එක් කරන් ඇවිල්ලා මම මෙයාගේ බොඩිගාඩ් ලා දෙන්නෙක්. Hello and welcome back to our YouTube channel Life with Kesi. I think ගොඩක් අය අපෙන් request කරලා තිබ්බා අපි දෙන්නගේ love story එක කියන්න කියලා. ඒගොල්ලෝ දැන් දැකලා ඉදී අපේ thumbnail එකේ නෝ description එකට. අද අපි මේ වීඩියෝ එකෙන් කරන්නේ අපි දෙන්නගේ love story එක ඔයගොල්ලන්ට ඔයගොල්ලොත් එක්ක අපි share කරගන්න එක. එහෙනම් වීඩියෝ එකට ඔන්න ඉතින් අපි කට්ටියට මුලින්ම අපේ මුළු කතන්දරේම කියන්නයි අද යන්නේ. මට වඩා හොඳට වැඩේ පටන් ගත්තේ මෙයා තමයි. ඉතින් මෙයාම පටන් ගන්නේ මොකද්ද කියන්නේ කියලා. හරි මම පටන් ගන්න මොකද මම මෙයා වඳුරගත් ඉතින් මෑගේ song එක release කරපු කාලේ 2016 වල ආශාවරී රිලීස් වුණ මුල්ම කාලේ මෙයා ගොඩක් කෙට්ටුයි එතකොට මට පෙන්වන්න බැරි කැරක්ටර් එකක් මොකද මෙයා හැන පණ්ඩිතයි ඒකයි ඉතින් මගේ හොඳම යාළුව දෙන්න ඒ දෙන්න ඉතින් මැරෙන්න හදන අනේ කල්පනා ඒ වගේ තමයි තිබ්බේ තාමත් හොඳම ඒ දෙන්න අනේ ඔව් පිස්සු ඊට පස්සේ ඉතින් මම ඒගොල්ලෝ කොහොම හරි ඒගොල්ලොත් එක තමයි මෙයා ගැන කතා කරේ එහෙම මට එහෙම ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබෙනවා ලොකු නෙමෙයි මට පොඩ්ඩක්වත් ඉන්ට්‍රස්ට් එකක් තිබෙනවා මම යාට මට පෙන්වන්න බෑ මං කියන අයියෝ ඇයි කෙට්ටු කොල්ලෙක්ට උච්චර කැමති අරකයි එක එන විකාරයක් ඊට පස්සේ කොමාරි මෑ ස්ලිට් එකේ කියලා දැනගත්තා මොකද මගේ අයියා ස්ලිට් එකේ එතකොට මම අයියා කිව්වා මෑ ස්ලිට් එකේ කියලා කොමාරි මගේ යාළුවා ඊට පස්සේ කිව්වා මම කල්පනා NSPM කියලා මොකක් හරි මෑ NSPM ස්ටෝල් එකක ඉන්නවා දැකලා පස්සේ මම ඔම්ම කතාව ගියා නෑ කල්පන ස්ලිට් එකේ එහෙමයි කියලා එතනින් තමයි මම මෙයාව දැනගත්තේ. පස්සේ 2018 දී මම ස්ලිට් එකට ජොයින් වුණා. එතකොට ටික කාලයක් යද්දී මම මෙයාව දැක්කා. ඉතින් දෙකලම දැකලා නිකන් හිමි ගල්ුණා මේ. ආ වගියක් වුණා. දැක පළවෙනි දවසම ලැබෙම. ඇත්ත කියන්න ඕන නේද? නෑ හැම දෙයක් වුණා. ඊට පස්සේ ඉතින් මම දැන් මට මගේ අලුවන් පෙන්වන්න ඕන නැහැ දැන් මෙයා ස්ලිට් එකේ කියලා. මොකද ඒගොල්ලෝ පිළිගත්තේ නැහැ. ඉතින් ඊට පස්සේ මම ඉතින් වීඩියෝ කෝල් එකක් මම හරියටම මතක නැහැ වීඩියෝ කෝල් එකක් කරේ නැත්නම් වීඩියෝ එකක් කරේ මෙයා යාළුවත් එක්ක ඉද්දී මම මෙහෙම ෆෝන් එක අරගෙන මේම කරගෙන ගියා ඉතින්. කාරේ ඔයා දැක්කද ඒක නැහැ. මම දැක්කේ. හොරි කියන්නේ. තුන දැක්කා. හරි ඉතින් ගහව කාරේ දැකලා ඉතින්. ඉතින් එහෙම තමයි අපි මම මෙයා මුලින්ම දැක්කේ. ඔයා කියන්නේ ඉතින් ඔයාගේ ඉතින් කොහම හරි ඉතින් මට මෙයාගේ වැඩේ මෙයාව මට නෝට් වෙන්නේ ෂේප් එකේ මට ෂේප් එකේ නෝට් එක මොකද මෙයා යාළුවන්ට යවන්න මගේ ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි අරන් තිබ්බ කොහම හරි අන්න ඒක එක දවසයි ගත්තේ මම හිතන්නේ ආයක උල්ලාවර වගේ දැක්කා මම ෂේප් එක වගේ දැක්ක ඉතින් ඒ හින්දා මට ඒ වැඩේ ෂේප් එකේ නෝට් වුණා මෙයාව ඊට පස්සේ ඉතින් ඒක මම ලොකුවට හිතන්න ගියේ නෑ මගේ යාළුවෙක් කර කවුරු හරි වෙන්නේ නැති කියලා එයා වැඩේ එහෙම මම අමතක කරලා දැම්ම හැබැයි කොහම හරි සීන් එක පොඩ්ඩක් හිටව හිටේ වෙනකොට මේ මාස සතියක් දෙයක් විතර පොඩ්ඩක් සයිලන්ට් එකේ හිටියා ඉඳලා කොහම හරි ඊට පස්සේ තමයි හොඳම වැඩේ වුනේ අයියෝ අයිය අතරමැදව මාව දැක්කහම මම දවසක් දැක්කා මම හිනා වුණා නේ බොරු කියන්නේ නැහැ ලොකු සීන් මෙහෙම මගේ උඩින් ඉඳන් මෙහෙම අතටම බැලුවා ඊට පස්සේ ඉතින් කවාරි දවසක් මම මගේ යාළුවෙක් එක්ක කාල් එකේදී මම යාළුවා වීඩියෝ කරලා මාස දෙක තුනකට පස්සේ යාළුවෙක් එක්ක කාල් එකේදී මම අනිකා ඉන්ස්ටාග්‍රෑම් ස්ක්‍රෝල් කරද්දී මෙයා වීඩියෝ එකක් දාලා තිබ්බ කවර් එකක් තරුණෙක් දෙකේ ඉංගි කළා සොන් එකට ඉතින් මම ඒක මාර ලස්සනයි ඉතින් මම යාළුවට කිව්වා මෙහෙම කල්පන කවර් එකක් දාලා තියෙනවා කියලා එයා එවන්න කියලා කිව්වා මම ඉතින් ඒක එයාට යවන්න ගිය එක කොහමරි මම වැරදිලා මෙයාට මෙයාවලා තිබ්බා පහවදායේ මම මෙයාගේ මෙසේජ් එකක් ආවා කියනවා නේද ඒ කියන්නේ මෙයා වෙන යාළුවෙක්ට යවපු මෙසේජ් එකක් මට ඇවිල්ලා ඊට පස්සේ ඉතින් මම ඉතින් මට අර Instagram එකේ අර request messages වල තමයි ගිහිලා තිබ්බේ හරිද ඉතින් මම ආවනේ අනිත් girls ලට reply කරන්න ගමයි ඉතින් මම reply කරා මට smileys දෙකක් දාලා තිබ්බා මම වැඩි ගණන් ගත්ත නෑ ඒත් නෑ අර thank you එහෙම මුකුත් දාන්න ගියේ නෑ මේ නිකන් මූණටයක් අර hinaවේ ඉන්න මූණ තියෙන්නේ එහෙම දෙයක් දැම්මේ ඒ don't care scene එකේ කොහමද ඊට පස්සේ මෙයා මට heart එකක් එහෙම දාලා තිබ්බා ඒකල ඕ මම ඒක Instagram එකේ reaction එක heart එකක් නෑ ඉතින් අර thumbs up නෑනේ ඉතින් මම heart reaction එකක් දැම්මා පස්සේ කොමාරි හැම මෙයා හයි හයි කියලා මෙසේජ් කරන්න පටන් අරගෙන ඊට පස්සේ
ඊට පස්සේ මම ඇහුවා ස්ලිට් එකේ නේද මම ආව දැකලා තියෙනවා එහෙම. ඔව් ඒ හොඳම වැඩ. මෙයා දැන් මගේ මැසේජ් එක ආවට පස්සේ දැන් මාව දැකලා පුරුදු වෙන්නේ ස්ලිට් එකේ ඉතින් මෙයා බලලා නැහැ එහෙම නෙමෙයි මෙයා මාව දැකලා පුරුදු වෙලා. කරා මෙයා මගේ මාව සර්ච් කරලා Facebook එකේ. Facebook එකේ සර්ච් කරලා කොහමරි මගේ අයියා එතකොට මට වඩා අවුරුදු දෙකක් සීනියර් නේ. මෙයා මගේ අයියාව මේ අයියාගේ යාළුවෙගේ යාළුවෙක්. කොහමරි අයියාව නෝට් ඊට පස්සේ මගෙන් අහම වගේ අයියා ස්ලිට් එකේ නේද ආ ස්ලිට් එකේ නේද. ඔහොම ඊට පස්සේ අපි දෙන්න චෙක් කරා. නේ? ඔව්. ඊට පස්සේ ඒක ඇයි ස්ටෝක් කරේ මම? මට හිතුණා නෑ ඉතින් ලස්සන සුදු කෙල්ලෙක් ඉඳලා මේ කතා බහ කරලා චුට්ටක් බලන්න. ඇයි මෙච්චර කෙට්ටු මට ඒකමයි තිබ්බ කෙට්ටු ගොඩාක් කෙට්ටු ඉස්සර ඉතින් කොහොම කොමාරි අපි දැන් මෙසේජ් කරා කෑම් පස්සේ එක මත්තක දවසක මෑ කිව නංගි මම ඉන්ස්ටග්‍රම් එකේ වැඩිය මෙසේජ් කරන්නේ නැහැ අපි දෙන්න වට්ස්ඇප් කරමුද කියලා. ඔව් ඒව තමයි සාමාන්‍ය දේ නේද පොඩ්ඩක් සීනියර ඉන්ටර්වයුව වුණා මේ ඉතින් ෂේප් එකේ නම්බර් එකේම අරගෙන මේ පොඩ්ඩක් වට්ස්ඇප් එකේ බැස්ස වැඩි. ඉන්ස්ටාග්‍රෑම් එකේ නම් මැසේජ් කරලා දීපා වෙනවනේ. ඊටන්සේ වට්ස්ඇප් නම්බර් එක මන් දුන්නා ඊට පස්සේ ඒකත් කිව්වේ ඉතින් මම කාටවත් නම්බර් එක දෙන්න එපා කියලා තමයි මම දුන්නේ. කාට ඊට පස්සේ අපි දෙන්න මැසේජ් කරලා එක දවසක් මගෙන් එහෙම මම කෝල් කරන්න. මං කිව්වා ඉතින් බෑ අංගද අම්මි ගෙදර හිටියාම මට කියන්නේ අම්මි ලමකු දන්නේ නැහැ ඉතින් මම ඒක පාට කියන්න බෑනේ. එහෙම කතා කරන්න බෑ මෙහෙම ඉන්නයි කියලා කියන එහෙමද කියලා හිතේ නැහැ කමාරි තුන් සැරයක් විතර ඇහුවා මම ඊට පස්සේ වැඩි වෙන්නේ නෑ ගණන් ගත්තේ නෑ මම වැඩි ගණන් ගත්තේ නෑ කමාරි දවසක් කතා කරා කෝල් එක ගත්ත මොකක් හරි ඒක මෙයාට හිතිලා මේ කොහමද අනේ මේ මං කතා කරන්නේ නැද්ද මෙයා නැති වේද වගේයක් හිතිලා මෙයාට නෑ නෑ ඒකට නෙමෙයිනේ ඒක තමයි කරතෝ නෑ නෑ කමාරි මේ කියන්නේ මොකක් හරි හේතුවකට මං කෝල් කරා ඊට පස්සේ කෝල් කරලා අපි දැන් කතා කරා ඊට පස්සේ මම කතා කරා ටික දවසනේ ටික දවසක් එහෙම කන්වර්සේෂන් එක ගියා ඉතින් ගොඩාක් ක්ලෝස් වුණානේ එතකොට අපි දැන් ආයි කියන්නේ දෙන්නගේ පර්සනල් දේවල් වලින් ෂෙයා කරගෙන කරා මම මෙයාත් එක්ක කියනවා මම මාත් එක්ක කියනවා සීට් එකට ගියා මොනවා හරි වෙන්නේ එහෙම මම අහනවා මම කෑවද බීවද කියලා මම අතව ගොඩක් මම ඇහුවා මාගෙන් අහනවා කුමාරි ඉතින් එක දවසක් මම ඉහළ ඉතින් වීඩියෝ කෝල් එකක් ගන්න එතකොට බෑග ෆස්ට් ටයිම් බෑග් කියලා කිව්වා සෙකන්ඩ් ටයිම් කිව්වා බෑග් කියලා කිව්වා තර්ඩ් ටයිම් නංගි මම අන්තිම පාරට අහන්නේ ඔයා ගන්නවද නැත්තම් මේ මනන් නැත්තම් මොකක් හරි කිව්වා ඔයා ගන්නවද නැත්තම් මොකක් හරි කිව්වා ඊට පස්සේ මම චුට්ටකින් කියලා මං ගත්තා ඊට පස්සේ තුන් වෙනි දවසේ මං ගත්තා ඉතින් ඒත් කතා කරා ෂේප් එක කතා කරා ඊට පස්සේ ඉතින් අපි දෙන්න එක දවසක් ස්ලිට් එකේ මීට් වෙනවා නේද ඒක කොහෙදද ලිට් එකේ ඔඩිටෝරියම් එක ඇතුලේ තමයි මුල්ලේ තමයි හම්බුනේ ඉස්සල්ලාම. මෙයා බය වෙලා මම බල හම්බෙන්න එනකොට. අප්පෝ නෑ. මම යාළුව දෙන්නෙක් එක්ක හිටියේ කොල්ල දෙන්නෙක් එක්ක අතර මේ එක කොල්ල දෙන්නෙක් එක්ක කරන් ඇවිල්ලා මම මෙයාගේ බොඩිගාඩ් ලා දෙන්නෙක් කියලා. ඒක කියන්නේ මගේ දෙපැත්තේ මම එතන ටේබල් ලා තියෙනවා මගේ දෙපැත්තේ ඉඳගෙන හිටියා. මම ආව තා යාළුව දෙන්නෙක් එක්කනේ. ඔව් දෙන්නෙක් එක්ක ආව දැකෙමින් යනවා. දැන් මම බලාගෙන හිටලා මම ගණන් ගත්තේ නෑ මගේත් ලොකු සීන් තිබ්බා ඒ කාලේ. එන පාන්නේ තමයි ඊට පස්සේ ආවද එහෙම කියලා මගෙන් යා ඊට පස්සේ මම ඕල් කියලා ඒකින් කිව්වා මම ඊට පස්සේ එයාට මම යම අර පැත්තට මම කියලාද මට එන්නයි කියලා අතන්ට අඬ ගහලා මට කියන එයා යනවලු කියලා ඊපස්සේ ඒක හරි එතන ගිහිල්ලා ඉවරලා මට කෝල් කරා උතන වාගේ ආලෝ දෙන්නෙකු තියෙනවා කතා කරන්න බෑනේ මේ පොඩ එන්න මම නාත ගන්න එතනට කියන්නේ මම ඒක කොරිඩෝ එක වගේ තිබ්බ එතන හබල අන්න හරි එතනට එන්න කියලා කිව්වා ඊට පස්සේ ඉතින් මම ගියා එතනට ඉතින් අපි දෙන්නා කතා කරා එතන මම ගියා හොඳ මෙයාලෝ එක්ක හිටියා හොඳ චන්න ආයිත් අපි දෙන්නා කතා කරා ඊට පස්සේ කතා කරලා මෑ කුමාරි මගේ ෆැකල්ටි එක මම බිස්නස් ෆැකල්ටි එකේ අපි දෙන්නා කතා කරන්න ගියා IT ෆැකල්ටි එකේ ඉතින් බිස්නස් ෆැකල්ටි එකේ සුට්ටක් යන්නවනේ මම කිව්වා මට තනියම යන්න බෑ මේ මාතක එන්න කියලා මම ආවා
භාගයක් දුරට වෙලා ඔයා යන්න මම බලාගෙන ඉන්නවා. ඇයි නියම කිව්වේ? මම දන්නේ නැහැ. ඔයා ඉතින් මුල් කාලේ ඉතින් පොඩ පඩ සීනේ. ඔව්. ඊට පස්සේ ඉතින් මං ගියා. ඔකට වෙන පළවෙනියටම හම්බුන පාර. ඊට පස්සේ ඊට පස්සේ ඉතින් කොහොම හරි පොඩ්ඩක් ඉතින් ෂේප් එකේ ස්ලිට් එකයි හම්බුණා. කට් දවසට එක පාරක් වෙයි හම්බුණා. නෑ ඉච්චර නෑ. නෑ නේ. නෑ නෑ. ඊට පස්සේ දවස් දෙක තුනක් විතර පස්සේ ඉතින් දැන් මම ආගෙන ඊට පස්සේ ඊට පස්සේ මම හොඳම කෑල්ලා මෙයා ඉතින් මට ඇඟෙව්වා මෙයා මට කැමති කියලා. කොහොමද ඇඟෙව්වේ? ඉතවා මෙසේජ් කරන විදිහේ කියන්න කොහොමද? මට එහෙම මේසරේ ලොකු දෙයක් මතක නැහැ. කොහොමද ඒක නිකන් මට තේරෙන්න වගේ කිව්වා. ඊට පස්සේ මම ඉතින් තේරෙන්නේ නැති විදිහට හිටිය අධික කාලයක්. ඉතලා මම මගෙන් ඩිරෙක්ට්ලි ආස්ක් අවුට් කරා. ඔක්කොමද ආස්ක් අවුට් කරේ මතකද? මම ඐ ලව් යූ කියද්දි මෙයා මට ඐ හේට් යූ කිව්වා. ෆස්ට් ටයිම්. ඊට පස්සේ? ඊට පස්සේ? සෙකන්ඩ් ටයිම්? ඐ හේම්? සෙකන්ඩ් ටයිම් මෙයා ඐ ලව් යූ කියද්දි මම ඐ ලව් මී ටූ කියලා කිව්වා. ඊට පස්සේ තර්ඩ් ටයිම් ඐ ලව් යූ කියලා කිව්වා මම නෝ ආන්සර් මුකුත්ම කිව්වේ නැහැ. ඊට පස්සේ දවසේ අපි දෙන්න ආයෙත් මීට් වුණා. මීට් වුණා එතකොට තමයි DM එකේ මීට් වුණා. එතකොට මගේ ෆැකල්ටි එකේ එතන පොඩි ටේබල් එකක් තියෙනවා. එතනට මං ආවා මගේ ආලෝ එක එක. මෙයා ආවා මෙයාගේ ආලෝ එක එක. මම ඕඩර් පික් කරා හර්ෂණත් එක්ක. අන්න එදා තමයි. ඉතින් මෙයාගේ ආලෝ මට ලොකු චැලෙන්ජ් එකක් දුන්නා එදා. මම මෙයා ඉන්ටර්නැෂනල් ස්කූල් ගිහින් ඉඳන් මෙයාට වැඩි සිංහල කියවන්න බෑ. එතන ටේබල් එකේ තිබ්බා ගුඩිස් බුක් එකක් සිංහල. ඒ කියන්නේ මේ අර මොකද්ද? මනපතක් වගේ තිබ්බා. ඉතින් මේක කියවන්න දුන්නා අර පාලි වලින් තියෙන්නේ. ඔව් මෑගේ ආලුවා මට ඒක කළා. නංගි මේ ලයින් එක කියවන්න කියලා කිව්වා. මම මොනවද කරන්නද මට ඉතින් කර කියා ගන්න දෙයක් නැහැ. ඉතින් නෝන් දුන්නා ඉතින්. පස්සේ ඉතින් ඊට පස්සේ ටිකක් කරහම කතා කර කර හිටියා. ඉතින් මම ලෙක්චර් යන්න කලින් තමයි මම මීටුන් ඉතින් මම කිව්වා ඊට පස්සේ කතා කරලා ඉවර වෙලා මේ මම දැන් ලෙක්චර් යන්න ඕනේ. මම එහෙනම් යන්නම් කියලා. එතකොට ඉතින් මම මෙහෙම අත තියාගෙන හිටියේ. මෙහෙම නිකන් අත තියාගෙන හිටියා. එතකොට මෙයා එකපාරට මෙහෙම මගේ අතින් ඇල්ලුවා. මෙහෙම තබ කරලා ඇල්ලුවා. ඊට පස්සේ මම දැන් මොනා කරගන්නේ මට තේරෙන්නේ නැහැ. මම බය වෙලත් එක්ක මම බ්ලෂ් වුණා. ඊට පස්සේ මෙයා මේ මං කිව්වා නම් මම යන්නම් එහෙමයි කියලා කිව්වා. ඊට පස්සේ පරිස්සමෙන් යන්න කියලා ඇල්ලුවා. ඉතින් ඉතින් මාර අදර ඉවත් දැනුණාද ඉතින්? ඔව් මට ලැජ්ජ හිතුණා. මොකක්ද අදර හිතුණා? නෑ මට එහෙම අදරයක් නෙමෙයි හිතුනේ. ඊට පස්සේ ඉතින් මම මං ගියා ලෙක්ස් එකට. මෙයා ඔයා එතකොට ඇවිල්ලා හිටිය ස්ලිට් එකට මේ කවහරි මොකක් හරි මේ ට්‍රේන් කරන්ද නෑ මොන හරි සිංදුවක් කරන්ද මොකක්. ඔව් ස්ලිට් එකේ මේ ගොට් ටැලන්ට් එකට සිං කරන කෙනෙක්ගේ සොන්ග් එකක් අහන්න ගියා. එතකොට මෙයා පල්ලහැට කියන්නේ මගේ ෆැකල්ටි එකෙන් පල්ලහැට. මට දැන් මගේ ලෙක්චර් හවල් එකට ඇහෙනවා සිං කරනවා. මට දැන් ඉන්නවා මට යන්න ඕනේ. මොකද මම මෙයා ලයිව් සිං කරනවා මම කොහෙවත් දැකලා තිබ්බේ නැහැ. මට ඉතින් ආසෙ හිතුණා. පස්සේ එතකොට බ්‍රේක් එකක් දුන්නා. ඊට පස්සේ ලෙක්චර් එක බ්‍රේක් එක. බ්‍රේක් එක ඇවිල්ලා මම මැසේජ් කළා මට බ්‍රේක් එකක් දැන් මේ මම එන්නම් කියලා. දැසමයි ඉතින් ගියා පල්ලහැට. අල්ලර ගියාන පස්සේ ආයෙත් නැගී ඇති නේද? එහෙනම් අතින් යන්නට පස්සේ මම ඇයි කියලා නෑ මම ඔයාව ගන්න කිව්වේ. ඇයි පාදිලා? ඇයි එපාද? ඉන්දු මයින අත ගන්න කියලා අත ගත්තා. ඊට පස්සේ මම ඉතින් නෑ ඉතින් කියලා මම ඉතින් අර ගත්තා ඉතින්. ඉතින් තමයි මම ලව් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඉතින් මම ගෑනි කැමති කියලා මම කිව්වේ. එක හොඳක් වෙනගේ රිලේෂන්ෂිප් එක ස්ටාර්ට් කරේනේ මම ඉතින් අර තමයි අපේ ලව් ස්ටෝරි ඔච්චරයි නේ ඔව් වෙපි තමයි නෝකත් එහෙම විශේෂමකුත් නැහැ ඉතින් ඔහොම තමයි ඉතින් ඊට පස්සේ ඉතින් සාමාන්‍ය විදිහට ඔය මේ හැමෝම ඉන්නා වගේ ගියා ගලාගෙන ගියා සීන් එක එන්න ලොකුවට පස්සෙන් ආවෙත් නැහැ පස්සෙන් ආවෙ නැත්තේත් නැහැ ඉතින් එහෙම තමයි නේ මේ ෂේප් එක අපිට දැන් නම් මම එපා වෙලාදී
I think you can say homo tika kalgia homo relationship gilla it was up then my first date again first date again gilla homo it was give a loving him a look prashnanti bila sirna asa gilla it was up then engage you know the das we see ke mar to the havenda ඒක අපි දැනග වෙඩින් එක ගත්තා 2022 මැයි 26 වෙනිදා. ඉතින් අක තමයි අපි දැනග රැස්ටරේ. මෙයාගේ බර්ත්ඩේ දවසම තමයි වෙඩින් එක ගත්තේ අපි. මේක කියලා තියෙනවනේ කාලේ නෝ. ඉතින් ඔන්න හොඳම අපි දැනග ලව් ස්ටෝරි ගලාගෙන ගියේ කට්ටියටම දැනගන්න. ෂේපේ ගියා ඉතින්. නේද? ඉතින් අපි දැන් ආව කියන්න බැරි වුණා. අපි දැන් ඉතින් යාළේ යාළුවා කියලා කියන මෙයාමගේ. මෙහෙම අතින් අල්ලලා අපි දැන් අතින් අල්ලගත් දවස තමයි 2018 කවද? June 10th. June 10th. ඉතින් දැන් දැනට දැන් I think ඉන්නවනේ ups and downs තියෙනවා හැමෝටම වගේ. දැන් අපි දෙන්න හොඳින් ඉන්නවා අදට. අවුරුදු දෙකම ආරක් තිස්සේ ආදරය කරලා it is engaged වෙලා. දැන් අවුරුදු හතරක් අපි දෙන්න ඔය ඉතින් ඔක තමයි ඉතින් විශ්තුයි නේ නේ දැන් අවුරුදු 4ක් තිස්සේ අපි දෙන්න එකට ඉවරයි ඉතින් කරන්නේ ෂෝට් ඇන්ඩ් ස්වීට් කිව්වා ඉතින් එච්චරයිනේ එහෙනම් ඉතින් කට්ටියට කියන්න තියෙන්නේ අපේ වීඩියෝස් බලනකොට අපේ දැන් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුව හැමෝටම thank you කියන්න ඕනේ ඒ වගේම අපේ වීඩියෝස් බලන අපි දෙන්නව TikTok එකේ වීඩියෝස් බලන හැමෝටම ගොඩක් thank you ඒත් එකම අනිවාර්යෙන් කියන්න ඕනේ අපේ channel එක subscribe කරලා නැති කවුරු හරි ඉන්නා නම් දැම්ම ගිහලා subscribe කරන්න like කරන video එකටත් comment එකකුත් දාලා මෙයන්ට එහෙනම් thank you for watching our video bye bye